Connecting peoples, creating futures. Personalized coaching sessions. මේ වගේ වගාවක් කරනකොට ඔබට ගොඩාක් ගැටලු එන්න පුළුවන්. මොකද සමහර ගැටලු වලට ඔබ අපට දුරකථන ඇමතුම් දෙනකොට අපට ගන්න ඇත්තම කාලය ගොඩක් අපහසු වෙනවා. ඒ නිසා දැන් ඔබ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් යොදලා දිනවා. ඔබට අපහස සජීව සම්බන්ධ වෙන්න පුළුවන්. සෙරිබ්‍රෝසෝන් වෙබ් අඩවියට පිවිසලා ඔබට පුළුවන් වෙලාවක් වෙන් කරගන්න. අන්න ඒ වගේ වෙලාවක් වෙන් කරගෙන මේ වගේ ගැටලු වලට ඔබට පුළුවන් අපහස සජීව සම්බන්ධ වෙලා ඒ ගැටලු වලට විසඳුමක් ලබා ගන්න. එයට ඔබට කරන්න තියෙන්නේ පහත සඳහන් වෙන දුරකථන අංකයට ඇමතුමක් දීලා වෙලාවක් වෙන් කරගන්න. Individual learning sessions. Find out more today. www.cerebrozone.com. අයිබෝන් සිලොන් නැග්දි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා සාමාන්‍ය පළතුරු කිව්වම අපි හැමෝම ආසයි වවාගෙන ගෙවත්තේ නැත්තම් බඳුනක හරි හිටවලා ඒක අපේ ආහාරයට ගන්න. මොකද අද වෙළඳපොලෙන් ගන්න පළතුරු වලට ගොඩක් දෙනෙක් අකමැති වෙන්න එක හේතුවක් තමයි ඇයි වස විස ගහලා කියන නැත්තම් පොඩි ගෙඩි කඩලා ඒවා ඉදවලා කියන නොඑක් අහිතකර බෙත් දේවල් පාවිච්චි කළා තමයි ඉදවන්නේ. ඒ නිසා හැමෝම කැමති අපේ ගෙවත්තක පොඩි ගෙවත්තක් තිබුණත් පළතුරු ගහක් හිටව ගන්න. විශේෂයෙන්ම ගස්ලබු ගැන කිව්වහම ඔබ දන්නවා ගස්ලබු කියන්නේ සාමාන්‍ය ගොඩාක් ඉඩ කඩන ලොකු වෙන ගහක් කියලානේ අපි දන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා ගස්ලබු පැලයක් බඳුනක හිටවල අතරම පළදාවක් ගන්න පුළුවන්ද කියලා ඔබ දැනුවත් කරන්න ඕනේ කියලා. මොකද අපි ගොඩක් කල් හිතුවා මේ ගැන. ඒ නිසාම තමයි අපි පොඩි කාලේ පොඩි ගස්ලබු පැලයක් අරගෙන බඳුනක හිටවල මෙන්න මේ වගේ පළදාවක් ගන්න අපි ඔබට මේ සූදානම් කරේ. මොකද ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ගස්ලබු බඳුනක වවන්න බැරිද නැත්නම් අනිත් දේවල් වාගේ වෙනත් පැල විදිහටමද බඳුන මාරු කර කර හදන්නේ කියලා නේද. ඊට පස්සේ ඊට වඩා පොඩි වෙනස් දෙයක් අපි මේ ගස්ලබු වගාවේදී බඳුනක හිටවනවා නම් කරන්න. මොකද ඔබ උඩු මහලක නැත්නම් අපි කියමුකෝ නගරබද ජීවත් වෙනවා නම් ඔබට පුළුවන් සාමාන්‍ය සූර්යාලෝකයේ වැටෙන තැනක මේ වගේ බඳුනක ගස්ලබු පැලයක් හදාගන්න අදලා වස විස නැතුව අපේ ගෙදරට ප්‍රයෝජනෙට ගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ගස්ලබු වගාවේදී අපි ගොඩක් පළතුරු පැල වගා කරද්දී අපි ඔබ දැනුවත් කරා බඳුන පිළිවෙලෙන් පිළිවෙලට මාරු කරන්න කියලා. ඒ කියන්නේ පොඩි පැලයක් අවුරුදු 1ක් 1මාරක් යනකම් පොඩි බඳුනක ඊට පස්සේ ඊළඟ බඳුනට ඒ වගේ බඳුන් 2 3ක මාරු කරලා තමයි දෙකේ දෙකේ බඳුනක අපි මාරු කරන්නේ. ගස්ලබු වගාවේදී අපි එහෙම කරන්නේ නැහැ. අපි අවශ්‍ය කරන අඩුම තරමින් දෙකේ දෙකේ බඳුනක්වත් මෙන්න මේ වගේ එකක් යොදා ගන්නවා. මේක ප්ලාස්ටික් කළු බඳුනක්. ඉතාමත් හොඳයි. මේක විස්කම්බය අඩි 2යි. අපිට බලන්න පුළුවන් මේ වගේ පැලේ තමයි අපි බඳුනක් තමයි විශේෂයෙන්ම තෝරා ගන්න ඕන. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා බඳුන් මාධ්‍ය. විශේෂයෙන්ම ගස්ලබු කියන්නේ වියලි කලාපේ හොඳින් වැවෙන ශාකයක් නිසා අපි මේ වගේ බඳුනකට විශේෂයෙන්ම වැලි කොටස් එකයි මතු පිටපස් කොටස් එකයි කර 10ය ඊට පස්සේ කොම්පෝස් ඊළඟට වේලිච්ච කොළ දිනපු කොළ කියන්නේ අනේ ඒ වගේ කොටස් එක බැගින් තමයි භාවිතා කරන්න ඕන. ඒක තමයි වඩාත්ම සුදුසු. මොකද බඳුන් මිශ්‍රණය මැටි ගතිය තියන්න හොඳ නැහැ. හොඳින් ජලය වහණය වෙන්න ඕන. කියන්නේ හොඳින් ජලය බැස යන්න ඕන. ඊළඟට තමයි මේ වගේ බඳුනක සිදුරු තියෙන්න ඕන. ඒ සිදුරු වලට වැහෙන්න අඟල් අඟලක් පමණ උසට ගල් කාලක් විතර දා ගන්නවා. ගල් අන්තු මේ පොඩි චිප්ස් ගල් වාගේ දාලා තමයි බඳුන් මාධ්‍ය පුරවගන්නේ. අපි අර කියපු විදිහට අනලා පුරවලා මේ වගේ අඟල් දෙකක් විතර පහලට ඉඳ තියෙන මේ වගේ පුරවලා මෙන්න මේ වගේ ගස්ලබු පැලයක් මේක රෙඩ් ලේඩි කියන වර්ගයේ ගස්ලබු පැලයක් මෙන්න මේ වගේ කාලේ එනකොට මේක හිටවන්න ඕන මේ වගේ මැද. එහෙම හිටව ගත්තාම ඊට පස්සේ අපි ආයෙ මේක මාරු කිරීමක් සිදු වෙන්නේ. අපිට තියෙන්නේ ඔබ කාබනික වගාවක් වශයෙන් කරන්න පුළුවන් නම් මේකට කාබනික පොර තමයි අපි නිතරම එකතු කරන්නේ. කොම්පෝස්ට් නැත්තම් මාළු දියර පොර අපි හදාගන්න ඔබ දන්නවා ගොඩක් තියෙනවා කාබනික පොර වර්ග. ඒ වගේ පොර වලින් තමයි සති දෙකකට දාලා යොදවන්නේ. හැබැයි මෙන්න මේ හරියේ ඉඳලා මාඩි කඳ අඩි එකමාරක් දෙකක් එනකොට පළදා වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට එකම දේ තමයි හොඳින් සූර්යාලෝකය වැටෙන්න ඕනේ. දවස පුරාම සූර්යාලෝකය වැටෙනවා නම් උසයන්නේ නැහැ. මේකේ මේ පොඩි කාලේ ඉඳලම පළදාව තිබුණාම ඔබට දකින්න ඇති මේ ලකුණු තියෙනවා. ඉතින් මේ වගේ පළදාවක් ගන්න විශේෂයෙන්ම ජලය දාන්න ඕනේ. ගොඩාක් දාන්න එපා ජලය. සූර්යාලෝකය හොඳින් තියෙනකොට අර වාගේ පොර ටිකක් භාවිතා කරන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. අය වෙනම විශේෂත්වයක් කරන්න නැහැ. ඔබට ප්ලාස්ටික් බඳුනක් හොයාගන්න නැත්නම් බැලල් භාගයක් වාගේ එකක් ගන්නත් පුළුවන්. බැලල් භාගයක් නැත්නම් ප්ලාස්ටික් බැලල් එකක් දෙකට කපලා එක කොටසක මෙන්න මේ වාගේ
හදා ගන්න පුළුවන් පහසුයි. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඊළඟ අහන ප්‍රශ්නයක් තමයි මේ ගස්ලබෝලට නොයෙක් ලෙඩ රෝග එනවා. ඒක තමයි පීටිමකුණගේ ප්‍රශ්නේ එනවා. ගොඩක් පීටිමකුණ වඩේට ඉන්නවා නම් දැන් ගොඩක් පොල් ගස් වලින් උඩිනුත් තියනවා. ඒ වගේ වෙලාවට අපිට බලන්න පුළුවන් අපි පීටිමකුණගේ වීඩියෝ එකක් කරලා තියෙනවා. කොමාරිකා බුලත් සහ ගම්බිරිස් භාවිතා කරලා ඉඟුරු එහෙම අන්න ඒ බේත ඉතාම සාර්ථකයි. මේ වගේ පත්‍ර වලට එනවනම් ඔබට පුළුවන් ඒ වගේ පීටිමකුණගේ බේතක් ගන්න. ඊළඟ සාමාන්‍ය පැපල් වගාවට කියන්නේ ගස්ලබු වගාවට එන ලෙඩ රෝගයක් තමයි මේ ගෙඩි වලට ගෙඩි ඉදීගෙන එනකොට ඔබ දකින්න ඇති ඔබේ වගාවත් ඔබ හිතේ නම් තියෙද්දි එක තැනක පොඩි ඩොට් එකක් වාගේ එනවා. කහපාට වේගන එන්න පටන් ගන්න ඉඳි තමයි මෙන්න මේ ලෙඩ එන්නේ. ඒක ඇවිල්ලා ඒක ටික ටික ලොකු වෙනවා. ලොකු වෙලා ලොකු රවුමක් වෙලා ගොඩක් ඉදෙනකොට මෙන්න මේ වාගේ රවුමකට මේ වාගේ පුස් ඇදිලා දිනවා. මේකට කියන්නේ ඇන්ත්‍රැක්ස් නොක්ස් රෝගය කියලා. මේක දිලීර නාශක මේකට යොදලා කරන්න පුළුවන්. නමුත් අපි ආහාරයට ගන්න දේවල් වලට අපි කියන ගොඩක් අපි රසායනික බේත් අපි යොදන්නේ නැහැ. ඒ නිසා මේකට සාමාන්‍ය පුළුවන් කාබනිකව විදිහට නැත්නම් ස්වභාවික දිලීර නාශක යොදලා මෙන්න මේක පාලනය කරගන්න. මේක තමයි ගස්ලබෝලට තියෙන ගොඩක්ම ලෙඩේ. අපි වෙළඳපොලෙන් ගත්ත ගෙඩි වලත් ඔබ දකින්න පුළුවන් සමහර තැන් තැන් වල ඩොට් එක තියෙනවා. හැබැයි මේක පැහැයිගෙන එන කාලේ වැහැවුවොත් රෙදිආවරණයකින් වැහැවුවොත් මෙන්න මේක තව ටිකක් පාලනය කරගන්න පුළුවන්. නැත්නම් පොඩි ඩැමේජ් එකක් වුණත් පොඩි සීරුමක් වුණත් මෙන්න මේ රෝගයට මේ ලක්ෂණ පහළ වෙනවා. පහළ වෙච්ච ගමන්ම ඔබ බලන්න පොඩ්ඩක් ඩොට් එකක් ඇවිල්ලා තමයි මේක ලොකු වෙලා යන්නේ. මේක දවසෙන් දෙකෙන් ලොකු වෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන මාදේ නරක් වෙනවා. එතකොට අපිට ආහාරයට ගන්න සුදුසු නැතුව යනවා. ඒ නිසා මේ රෝගේ පාලනය කරගන්න හරි පහසුයි. ඔබට කියන්නේ අතේ දුරට හැබැයි තියෙන්න ඕන. මොකද මේකට පුළුවන් අපි හදා ගන්න දේවල් තියෙනවා. ගොඩක් තියෙන කටුවනෝදකොල යුස. ඒ වගේ තමයි කුරුඳු කල යුස. ඒ වගේ පුළුවන් දිලිර නාශක අපට හදා ගන්න ස්වභාවික විදිහට. අන්න ඒ වගේ දිලිර නාශකයක් හදලා මේක ගෙඩි තියෙන කාලේ මුළු ගෙඩි වලටම මේ ස්ප්‍රේ කරන්න. එතකොට මේක පාලනය කර ගන්න පුළුවන්. නැත්නම් වහලා දියන්න. මොකද වස විස ගහන්න නැතුව ඔබට පුළුවන් මේ වගේ ගස්ලබු ගෙඩියක් වඳුරක හදලා මේ ගන්න. මම ගොඩක් මල් ගහක් බලනට වැඩිය හැමෝම කැමති මෙන්න මේ වගේ ගහක් වඳුරක වගා කරගන්න. ඒ වගේම තමයි ඔබ සාමාන්‍ය ගස් ලැබු වාණිජ වශයෙන් වගා කරනවා නම් කියන්නේ වෙළඳපළට විකුණන්න බලාගෙන වගා කරනවා නැත්නම් ගෙඩි ගොඩක් තියෙන නම් ගහක ඔබට පුළුවන් මේ වගේ ලෙඩ ඉදුණු ගෙඩියක මේ වගේ ලෙඩක් ඩොට් එකක් ඇවිල්ලා කහපාට වේගන එනකොට ඔබට පුළුවන් අන්න ඒ ගෙඩිය කඩලා ඉවත් කරන්න. ඒකත් ඔබට පහසුවෙන් මේ එන රෝගේ මර්ධනය කරගන්න පුළුවන්. මේ වගේ කරොත් එහෙම මොකද ඊට පස්සේ අපිට වස විස යොදන්න අවශ්‍ය නැහැ. ඉතින් අර හොඳ ගස් ලැබු ගෙඩියක්ම අපේ ආහාරයට අපට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය අපි ගස්ලබු වගා කරද්දී බඳුරක වගා කරන්න ඔබට අවශ්‍ය නම් පළමුවෙන්ම බලන්න ඕනේ වර්ගය ගැන ටිකක් හිතන්න. මොකද රෙඩ් ලේඩි කියන වර්ගය ගොඩක් හොඳයි. මොකද ස්වභාවිකවම උස යන්නේ නැහැ. සූර්යාලෝකය හොඳින් වැවෙනවා නම් මිඩියට හදන්න පුළුවන්. ටැනින් හොඳයි. නැත්තම් සෝලෝ හවයි කියන වර්ග දැන් ගොඩක් නොඑක් වර්ග දෙන පුළුවන්. නමත් අපේ දේශීය ගොඩක් උස යන ගස් ගියාම ගොඩක් උඩට ගිහිල්ලා තමයි සාමාන්‍ය ගෙඩියෙන් බලන්නේ. ඒ නිසා ගොඩක් කුඩාවට හදන්න පුළුවන් ගස්ලබු විශේෂ තෝරා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් කතා කරලා අහනවා අපේ වෙළඳ මධ්‍යස්ථානයේ කොහෙද තියෙන්නේ කියලා. අපේ මේ වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ මේ ගොමුව කටානේ කඳවල ජයමාවතේ. ප්‍රධාන පාරේ ඉඳලා මීටර් 350 400ක් ඇතුළත යනකොට සිලෝන් නැග්‍රි කියලා බෝඩ් එක දාලා තියෙනවා. ඒ තමයි අපගේ වෙළඳ මධ්‍යස්ථානය. එතනින් ඔබට අවශ්‍ය නම් අප හම්බෙලා උපදෙස් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔබට අවශ්‍ය කරන පැල වර්ගත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ ලංකාවේ කොතනක හිටියත් මෙම ස්ථානයට එන්න අපේක්ෂා කරනවා නම් සිලෝන් නැග්‍රි කටාන කියලා Google Map එකේ සර්ච් කරන්න අපි ඉන්න තැන අපේ කියන්නේ මේ අපේ වෙළඳ මධ්‍යස්ථානය ඔබට පෙනෙනවා. ඔබට පුළුවන් මේ මාර්ගයේ ACTM මාර්ගය ඔස්සේ අපේ වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන්න. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එක ඔබ තාමත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන අගනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.